වර්තමානයේ ෆේමස්ම ලොකු සුනක වර්ග තමා රොබමන් රොට්වයිල වගේ අය. නමුත් ඔගොල්ලෝ දන්නවද රෝමන් එම්පයර් කාලේ ඉඳන් පැවතෙන මේ විශ්මජනක අලංකාර කානේ කෝසා ගැන ගොඩාක් අය දන්නේ. ඉතින් අද මම එයා ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඔයගලන්ට මෙයා ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මාත් එක්ක මේ වීඩියෝ එක ඉවරනකම් ඉන්න. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් ප්ලීස් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලා තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මේ කානේ කෝසා හැදිලා තියෙන ඉතාලියේ. මෙයා නිකන් මස්ටිෆ් වගේ සුනකෙක්. මෙයාට ඉටලියන් මස්ටිෆ් කියලාත් කියනවා. කානේ කෝසා කියන්නේ රෝමන් කාලේ හිටපු යුද සුනකයන්ගෙන් පැවතෙන සුනක වර්ගයක්. ඉතින් මෙයා අපි දන්න නැපොලිටන් මස්ටිෆ්ගේ කිට්ටු නෑදෑයෙක්. නමුත් ඊට වඩා සයිස් එකෙන් ලොකුයි. මෙයාව හදලා තියෙන්නේ ආරක්ෂාවට, ෆාම් වල උදව් කරන්න වගේ වැඩවලට. මෙයාගේ නම කොහොමද හැදුනේ කියලා බැලුවොත් මෙයාගේ නම ඇවිත් තියෙන්නේ ලැටින් වර්ඩ් එකකින්. ඒකේ තේරුම තමයි නිකම් බොඩිගාඩ්, ආරක්ෂකයා වගේ තේරුමක්. ඉතින් තවත් කට්ටියක් විශ්වාස කරනවා මෙයාගේ නම ඇවිත් තියෙන්නේ ග්‍රීක් වලින් කියලා. ඒකේ තේරුම තමයි ශක්තිමත් කියන එක. කානේ කෝසා කියන්නේ සාමාන්‍ය මසල්ස් ගොඩාක් තියෙන හරිම ශක්තිමත් ඩොග් බ්‍රීඩ් එකක්. සාමාන්‍ය මේගොල්ලන්ගේ පිරිමි සතෙක් අඟල් 25ක් 28ක් වගේ උසයි. ගැහැණු සතෙක් අඟල් 20ක් 25ක් වගේ උසයි. මේගොල්ලන්ගේ බර තීරණය වෙන්නේ ඇඟේ විශාලත්වය අනුව. මේගොල්ලෝ සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 40ක් 55ක් වගේ බරයි. ඒ වගේ මේගොල්ලෝ අවුරුදු 10ක් 12ක් වගේ කාලයක් ජීවත් වෙනවා. මෙයා විශාල සුනකෙක් වුණාට මෙයා හොඳට කම්පැක්ට් වෙලා ශක්තිමත් විදියට තමයි හැදිලා තින්නේ. ඉතින් මේගොල්ලන්ට ලොකු ඔළුවක් වගේම පළල් කටක් තියෙනවා. ඉතින් ඔයා දන්නවද මෙයාගේ මේ ආවේනික ලොකු ඔළුව නිසා මෙයාට තමයි ලෝකේ තුන්වෙනියට වැඩිම බයිට් ෆෝස් එක තියෙන්නේ. මෙයාට වර්ග අඟලට රාත්තල් 700ක බයිට් ෆෝස් එකක් තියෙනවා. ඒ වගේම මෙයාට පොඩි කෝට් එකක් තමයි ඇඟේ තියෙන්නේ. ඒ වුණාට ඒක දිලිසෙනවා. ඒකට ඇතුළෙනුත් තවලේහෙකුත් තියෙනවා. මෙයාගේ ඇටිටියුඩ් එක බැලුවොත් අතීතයේ මෙයා විස්තර කළ තියෙන විදියට මෙයාට හිතාගන්න බැරි විදියට තරහ යනවා. ඒ කියන්නේ ඕනම දෙයකට මෙයා ලෑස්තියි කියලා. මෙයා නිකන් දෙපැත්තම කැපෙන කඩුවක් වගේ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් කාටවත් බය නැහැ. කවුරුන්වත් ගරම් ගන්න නැහැ ස්වාමියාව ඇරෙන්න. ඉතින් අපි දන්නවනේ මේගොල්ලෝ ඇවිත් තියෙන යුදසුනකයන්ගෙන් කියලා. නමුත් අද ඉන්න කානේ කෝසා මෙච්චර සැර නැහැ. මොකද සැර අඩු වෙන විදියට තමයි මේගොල්ලන්ව බ්‍රීඩ් කරලා තියෙන්නේ. නමුත් මෙයාගේ DNA වල තාම අර අක්ෂයා ඉන්නවා. මොකද මෙයාගේ බයිට් පවර් එක සිංහෙක්ගේ බයිට් පවර් එකක් වගේ. ඉතින් හිතන්න මෙයා නරකට හැදුනොත් මොනවා වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් මේ නිසා මෙයා පොඩි කාලේ ඉඳන් පරිස්සමෙන් ක්‍රමානුකූලව ඉවසීමෙන් ට්‍රේන් කරලා හදන්න ඕනේ. මේගොල්ලන්ගේ මේන්ටේන් එහෙම ගොඩාක් අඩුයි. ඒ වගේම මේ කට්ටියව ක්ලීන් කරන්න එහෙම හරිම ලේසි. කානේ කෝසා කියන්නේ ගොඩාක් ඉඩකඩ ඕන සුනක වර්ගයක්. ඒ වගේම මේගොල්ලන්ට හොඳට ව්‍යායාම ඕනේ. මේගොල්ලෝ මානසිකව හා කායිකව සතුටෙන් ඉන්න ඕනේ. නැත්තම් තරහ යනවා, බයවලා අටෑක් කරන්න එහෙම හදනවා. ඉතින් මෙයාව ට්‍රේන් කරද්දී ඔයගලන්ට පුළුවන් ට්‍රීට් එකක් එහෙම දිදී ට්‍රේන් කරන්න. එතකොට මේගොල්ලෝ හරිම සතුටින් ඒ දේවල් ඉගෙන ගන්නවා. මෙයා ඒෂියන් කාලේ ඉඳන් එන නිසා හොඳ හෙල්ති ඩොග් බ්‍රීඩ් එකක්. නමුත් ඇස්වල, බෝන් වල ප්‍රශ්න මෙයාට තියෙනවා. එක පැත්තකින් බලද්දී මේගොල්ලෝ ඉතාම ශක්තිමත් භයානක පෙනුමක් තියෙන සුනකෙක්. නමුත් අනෙක් පැත්තෙන් බලද්දී අවංක, පවුල වෙනුවෙන් ඕන දෙයක් කරන සුනකෙක්. ඉතින් ප්‍රසිද්ධ කීමනම් තියෙනවනේ පොතේ කවරෙන් පොතේ ඇතුළේ තියෙන දේවල් චාර්ජ් කරන්න එපයි කියලා. ඒ වගේ අද ඉන්න කානේ කෝසට භයානක පෙනුමක් තිබ්බට පවුලයට හරිම ආදරේ, අවංකයි කීකරුයි ළමයින්ට එහෙම හරිම ආදරේ කරන හොඳ ෆැමිලි ඩොග් කෙනෙක් වගේම හොඳ ගාඩ් ඩොග් බ්‍රීඩ් එකක්. නමුත් පොඩි කාලේ නම් හොඳට පිළිවෙලට හදන්න ඕනේ. ගොඩාක් කානේ කෝසා හදපු අය එයාගේ කානේ කෝසා ගැන කතා කරද්දී ගොඩාක් හොඳ දේවල් කියලා තියෙනවා. එයා නැතුව ජීවත් වෙන්න බැහැ වගේ දේවලුත් කියලා තියෙනවා. මොකද මෙයා එච්චර හොඳ ඩොග් බ්‍රීඩ් එකක්. ඉතින් මං හිතන ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා කානේ කෝසා ගැන ගොඩාක් විස්තර දැනගන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.
මාත් එක මෙච්චර වෙලා හිටියට thank you මේ වගේ තව අලුත් වීඩියෝ එකක් කරා මම ආයෙ හම්බෙන්න ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න ඕගලන්ට සුබ දවසක්